දැන්ටමත් මැතිවරණ ජයග්‍රහණය කළ තියෙන කියලා. මොකද අපි මතු කරපු මතවාද අකමැත්තෙන් වුණත් සමහර ඒවා ඔය දේශපාලන ව්‍යාපාරවලට තමුන්ගේ මැනිෆෙස්ටෝ වලට දාන්න සිද්ධ වුණා. මෙවර ජනාධිපතිවරණ අනුර කුමාර දසානායක ජයග්‍රහණය කරලා NPP ආණ්ඩුවක් ආවොත් JVP කේ තිබ්බ සැබෑ ප්‍රතිපත්ති ක්‍රියාත්මක වේදේ NPP ආණ්ඩුව යටතේ අවසාන වශයෙන් ප්‍රතිපත්තියක් මත මනාපයක් දෙන ජනතාවට දෙවනි මනාපයක් දෙන්න පුළුවන්ද කියන ප්‍රශ්නෙත් තියෙනවා. ඉන්දියාවට පක්ෂපාති වෙන්නයි මේ රටේ සම්පත් රැක ගන්නයි බෑ. යම් හේකින් NPP එක බලයට ආවොත් 21 වෙනිදාන් පස්සේ ඔබ ඇතුළු කණ්ඩායම ඔබේ මේ කණ්ඩායමුත් ඉදිරියේදී NPP එකත් එක්ක සන්ධානගත වෙයිද? ඒක තමයි ලොකුම විහිළුව. ඒතකොට ඒකේ 9 වෙනි පිටුවේම පටන් ගන්න මේ රනිල් වික්‍රමසිංහගේ ප්‍රතිපත්තියට එකඟයි. ජනතාව යහපාලනේ රැල්ලට කොච්චර අඳ වුණාද කිව්වොත් 152ක් ඡන්දෙ දුන්නා. 2019 ජාතිවාදී රැල්ලට ජනතාව කොච්චර අඳ වුණාද කිව්වොත් 69 ලක්ෂයක් ඡන්දෙ දුන්නා. හැබැයි අවුරුදු 2-3 යද්දී ජනතාව පරාදයි. ජනාධිපතිවරණයට තවත් දින කිහිපයක් තිබෙන්නේ, බොහොම සීමිත දින ගණනාවක් තිබෙන්නේ. ඉතින් අද විශේෂ හරි TV ඔන් ටයිම් වැඩසටහනට අපි එකතු කරගන්නේ ජනතාවගේ අපේක්ෂකයා ලෙස ඉදිරි ජනාධිපතිවරණයට තරඟවදින නුවන් බෝපගේ. නුවන් අයිබෝන්. අයිබෝන් ලයිව්. හරි, ඔගේ පළවෙනි ප්‍රශ්නය, ඔබ විශ්වාස කරනවද මෙවර එළඹෙන ජනාධිපතිවරණය ජයග්‍රහණය කරන අපේක්ෂකයාට 50%ට වඩා ඡන්ද ප්‍රතිශතයක් ලබා ගන්නට පුළුවන්ද? අපි හිතන්නේ මේ දැනට මැතිවරණ ක්‍රියාවලිය තුළ බරපතල ලෙස ජනතාවගේ ඡන්දය කියන එක බෙදීමකට ලක් වෙලා තියෙනවා. එතනදී අපිට යම් සැකයක් තියෙනවා කිසියම් හෝ අපේක්ෂකෙට 50%ට අදාළ ඡන්ද ප්‍රමාණයක් ගන්න පුළුවන් වේද කියන එක සම්බන්ධයෙන් සැකයක් තියෙනවා. ඒ කියන්නේ ඔබ විශ්වාස කරනවද දෙවනි මනාපයකට මෙවර යන්න වේද, නැත්නම් දෙවනි මනාපයක් ගණනය කරන්න වේද? බොහෝ විට ඒ බඳු තත්ත්වයක් උදා වෙයි කියන එක තමයි අපි පුරෝගතනය කරන්නේ. ජනතාව ඒකට සූදානම්ද? ජනතාව ඒ පිළිබඳ දැනුවත්ද? විශේෂයෙන්ම ජනතාව ඒ පිළිබඳව නිසි පරිදි දැනුවත්ද කියන එක පිළිබඳ සැකයක් තියෙනවා. අනිත් පැත්තට තියෙන දැන් ජනතාවට දැන් මේ දෙවනි මනාපය කියන කාරණාව ගැන කිව්වා වුණත් දැන් අවසාන වශයෙන් ප්‍රතිපත්තියක් මත මනාපයක් දෙන ජනතාවට දෙවනි මනාපයක් දෙන්න පුළුවන්ද කියන ප්‍රශ්නෙත් තියෙනවා. මොකද දැන් මේ වෙන විට මූලික වශයෙන්ම මැතිවරණ ඇතුලේ තියෙන කඳවුරු දෙකකට බෙදිලානේ තියෙන්නේ. ඒ බෙදිලා තියෙන එක ඇතුලේ සාමාන්‍යයෙන් ප්‍රතිපත්තියක් මත ඡන්දයක් දෙන කෙනෙක්ට දෙවනි මනාපය දෙන්න උනේ තමුන්ට ආසන්නතම ප්‍රතිපත්තියකට ඉන්න කෙනෙක්ට තමයි. නමුත් එහෙම බැලුවම දැන් අපේ දේශපාලන ව්‍යාපාරය ගත්තම අපිට දෙවනි මනාපයක් දෙන්න කියලා කෙනෙක්ට කියන්න බෑ. මොකද සම්පූර්ණයෙන්ම අපේ ප්‍රතිපත්තියට පටහැනි ප්‍රතිපත්තියක තමයි අනිත් කඳවුර ඉන්නේ. ඉතින් ඒ පිළිබඳව ඇත්තරම ගැටලුවක් තියෙනවා. හරි, දැන් ජනාධිපතිවරණයට සීමිත දින ගණනාවක් තියෙන්නේ, මේ රේස් එකේ ඔබ කොතනද ඉන්නේ? අපි විශේෂයෙන්ම අපි මේ මැතිවරණයට එන්නෙම විකල්ප දේශපාලන කතිකාවතක් එක්ක. අනිත් සියලුම දේශපාලන කණ්ඩායම් අපි හිතමු දැන් මෙතන අපේක්ෂක 38ක් ඉන්නවා. අපේක්ෂක 38ක් හිටියත් අපි අඛණ්ඩව කියන කාරණේ තමයි ප්‍රතිපත්ති දෙකයි තියෙන්නේ කියන්නේ. ඒ අපේ ප්‍රතිපත්තිය මේ සම්පූර්ණයෙන්ම මේ පවත්වාගෙන යන කොල්ලකාරී ආර්ථිකයට විරුද්ධව, IMF මැදිහත්වීම් වලට විරුද්ධව, ඉන්දියානු ඇමරිකානු මැදිහත්වීම් වලට විරුද්ධව ජනතාවාදීව ජනතාවගේ ප්‍රතිපත්තියක් තමයි අපි ඉදිරිපත් කරන්නේ. ඉතින් එතින්දී අපි සතුටු වෙනවා අපේ මතවාදය අපිට වඩා හොඳින් සමාජයේ විත ගෙනියන්න පුළුවන් වුණා. විශේෂයෙන්ම අනිත් ව්‍යාපාර ගත්තට පස්සේ දැන් ප්‍රධානයි කියන පක්ෂ බිලියන ගණන් මැතිවරණයට වියදම් කරනවා. ඒක ඇතුලේ වුණත් දැන් ලහිරුලා වගේ මේ දෙන යම්කිසි අවස්ථාවන් පාවිච්චි කළා අපිට පුළුවන් වෙලා තියෙනවා මේ විකල්ප නිවැරදි මතවාදය ජනතාව අතරට ගෙනියන්න. ඒ අතින් බැලුවොත් අපි හිතනවා අපි දැන්ටමත් මැතිවරණ ජයග්‍රහණය කළා තියෙන කියලා. මොකද අපි මතු කරපු මතවාද අකමැත්තෙන් වුණත් සමහර ඒවා ඔය දේශපාලන ව්‍යාපාරවලට තමුන්ගේ මැනිෆෙස්ටෝ වලට දාන්න සිද්ධ වුණා. ඒ අපි සමාජයේ මතු කරපු ඒ අපේ මතවාදී. ඉතින් අතින් ගත්තොත් අපි අපේ මතවාදීව අපි දැන්ටමත් ජයග්‍රහණය කළ ඉවරයි කියන හැඟීමක් තමයි අපිට තියෙන්නේ. හරි, දැන් පහුගිය ජනාධිපතිවරණදී හැබලුවොත් නුවන් විශේෂම ඡන්ද 8000ක් වගේ තමයි මේ මොහොතේදී ලබා ගන්නට පුළුවන් වුණේ. يعني අපි මෙවර සම්දානයක් විදියට පෙනී ඉන්නේ ව්‍යාපන් දේශපාලන පක්ෂ තුනක්. පසුගිය මැතිවරණදී මම නියෝජනය කරන දේශපාලන පක්ෂයෙන් දුමිද නාගමෝ සහෝදරයා පෙරටුගාමි සමාජවාදී පක්ෂයේ ලෙස පෙනී සිටියා. ඒ අවස්ථාවේ තමයි අපිට ওই වගේ ඡන්ද ප්‍රමාණ තිබෙන. නමුත් මේවර හරි මේවර එක තමයි ප්‍රශ්නේ. මේවර ඔබලා සම්දානයක් කියන ඔබ ජනතාවගේ අපේක්ෂක හැට තමයි තරඟවදීනේ. මේවර කොයිතරම් සීමාවකට යන්න පුළුවන් වෙයි කියලා හිතනවාද? ජනතාවගේ විශ්වාසය කොයිතරම් දිනා ගන්නට පුළුවන් වේද? අපි ලහිරු ඇත්තටම මැතිවරණ ජයග්‍රහණය කරන්න තමයි අපේ සම්පූර්ණ මැතිවරණ ප්‍රචාරණ කටයුතු දියත් කරන්නේ. ඉතින් අපිට විශ්වාසයක් තියෙනවා. මොකද කලින් අපි සම්දානයක් විදියට තරම් කළා නැහැ. ඒ නිසා අපිට ලැබී කියලා අපිට පුරෝකථනය කරන්න සංසන්දනය කරන්න ක්‍රමවේදයක් නැහැ ඡන්ද ප්‍රමාණය. නමුත් අපි බරපතල විශ්වාසයක් තියෙනවා. සමාජයේ බහුතරයක් ජනතාව අපිව විශ්වාස කරයි.
අපිට චන්දය දෙයි කියලා අපිට හැඟීමක් තියෙනවා මේ වස්තු. හරි. දැන් නුවන් ගොඩක් කලට මේ ලංකාවේ වාමාංශික ව්‍යාපාර ගත්තම දේශපාලන සංවිධාන ගත්තම ගොඩක් කලට මේ බහුජාතික සමාගම් දැඩ් ලෙස විවේචනය කරනවා විශේෂයෙන් මේ ශ්‍රමයේ හුරාකෑම් වගේ දේවල් ඔස්සේ. හැබැයි අපි දකින දෙයක් තමයි දැන් NPP එක ගත්තොත් වර්තමානයේදී ඔවුන් එක්ක මේ බහුජාතික සමාගම් එකතු වෙලා ඉන්න ඔවුන් උඩුගම් බලා පිනවනවා මේ බහුජාතික සමාගම් එක්ක. කොහොමද මේ තත්ත්වය දකින්නේ? ඔබලට පුළුවන් ද මේ විදිහට වෙනස් වෙන්න? නැත්නම් මේ වෙනස් වීම NPP එකේ මේ වෙනස් වීම NPP ඇත්ත එක මේ එකතු වීම ඔබ කොහොමද දකින්නේ ඔබත් වාමාංශික ව්‍යාපාර නියෝජනය කරන කෙනෙක් හැටියට? ඔය ඉතින් ඒ කියන්නේ දැන් NPP එක කිව්වම මං හිතන්නේ ඔබ අදහස් කරන්නේ ඒක ඇතුලේ ජනතා විමුක්ති පෙරමුණ ඉන්නවා. ජනතා විමුක්ති පෙරමුණට අදාළව ඉතිහාසයක් තියෙනවා. දැන් අපි හිතමු රෝහණ විජේවීර 1982 ජනාධිපතිවරණයට තරඟ කරද්දී JR ජයවර්ධන තමයි මේ ලිබරල් ආර්ථිකයේ ලංකාවට හඳුන්වලා දුන්නේ. රොහු තමයි ප්‍රතිපක්ෂව හිටියේ. ඉතින් ඒ මැතිවරණයේ වුණත් රෝහණ විජේවීර JR ජයවර්ධනත් එක්ක ප්‍රතිවිරුද්ධ අපේක්ෂකයා වුණේ ප්‍රතිපත්තිමේ කාරණා මත. සම්පූර්ණයෙන්ම ඒ ප්‍රතිපත්ති වෙනස්. ඒ කොල්ලකාරී JR ජයවර්ධනගේ ලිබරල් ආර්ථිකයට විරුද්ධව සමාජවාදී පදනම් කරගෙන තමයි දේශපාලන ව්‍යාපාරය හැදුවේ රෝහණ විජේවීර. ඊළඟට මැතිවරණයේ ඡන්ද බලාගෙන නෙවෙයි. ඊට පසුව අපි හිතමු ජනතා විමුක්ති පෙරමුණේ ජීවිත 60,000ක් විතර පූජා කරේ ප්‍රතිපත්තිය මත. ඒ කියන්නේ ඔවුන්ගේ අපි හිතමු ත්‍රිමාවිතානව ඝාතනය කරද්දිත් එන ගහලා ත්‍රිමාවිතාන පෙනී සිටි නිදහස් අධ්‍යාපනයේ අධ්‍යාපන විකුණන්න එපා කියන එක. ඒතර ප්‍රතිපත්තිමේ දේශපාලනය තමයි 89 ඒ ජීවිත ඝාතනය කරද්දි පවා උන් ප්‍රතිපත්ති මත තමයි හිතාගත්තේ. තමුගේ ලේවලින් සිරමැදිරියට ලිව්වේ ජනතාවට විමුක්තිය දෙන්න කියලා. ඉතින් ඒ අර්ථයෙන් ගත්තට පස්සේ අපේ දේශපාලනයන් වෙනස් වුණේ එතන. වාමාංශික දේශපාලනයයි දක්ෂිණාංශික දේශපාලනයයි. එතකොට දැන් ඔබ පාවිච්චි කරපු වචන උඩුගම් බලායම. ඒක මං කියන්නේ උඩුගම් බලායම නෙවෙයි. ඒ කියන්නේ අර වැල යන අතට මැස්ස ගහනවා කියලා කියන්නේ අපි. එතකොට දැන් ඇත්තටම මේකේ අර ඒ වැල ගත්තට පස්සේ අපි හිතමු කොහොඹ වැලයි කොහොඹ ගහයි කරවිල වැලයි එකට යනවා එකක් නෙමෙයි තියෙන්නේ. කියන්නේ දැන් NPP එක කියන්නේ අර කොහොඹ ගහ වගේ ඒක තිත්තයි. ඒ කියන්නේ ඒක අර වාමාංශික වාමාංශයේ අමතක කරලා තමුන්ගේ ජීවිත පූජා කරපු අය වයින් කරලා රෝහණ විජේවීර වගේ ප්‍රතිපත්ති අයින් කරලා සමාජවාදී අයින් කරලා ඒක අර තිත්ත කොහොම ගහක් වෙලා. ඔය කරවිල වැල කියන්නේ ඒකත් තිත්තයිනේ. කරවිල වැල කියන්නේ ඔය අපි ප්‍රතික්ෂේප කරන බහුජාතික සමාගම්. ඒ කියන්නේ මිනිස්සුන්ගේ ශ්‍රමය හුරගෙන අරගලා ඒකෙන් ලාභ කඳු ගොඩ ගහලා ඒ ලාභ නැවත ආයෝජනය කරමින් නැවත නැවත ලෝකේ පුරා මිනිස්සු කොල්ලගෙන කන තමුන්ගේ සම්පූර්ණ ධනෙම තමුන් අතර ගන්න ඒ පැලැන්තිය ඒ ධනකුවේර පැලැන්තියයි දැන් මේ දෙක එකට යනවා. ඉතින් එතනදී ඒක උඩුගම් බලායාමක් නෙවෙයි. ඒක ඇත්තටම සම්පූර්ණයෙන්ම දකුණට දක්ෂිණාංශික ව්‍යාපාරට සම්බන්ධ වීමක්. ඉතින් අපි බලාපොරොත්තු වෙනවා ජනතා විමුක්ති පෙරමුණ වගේ පක්ෂයක් ඇතුලේ ඉන්න තාමත් අවංකව මේ රටේ පීඩිත ජනතාව වැඩ කරන ජනතාව ගැන විශ්වාසය කරන ඒ පිළිබඳ හෘද සාක්ෂියක් තියෙන අය මේ ගැන කොයි මොහොතකෝ සවිඥානික වෙලා සංවේදී වෙලා මේ පාරෙන් ඉවත් වෙයි කියලා අපි විශ්වාස කරනවා. හරි. මම මේ ප්‍රශ්න අහන්නේ දැන් විශේෂයෙන්ම මේ JVP එකත් එක්ක ඔබලා කාලයක් වැඩ කරා. එතකොට මේකේ බිම් මට්ටමේ ඉන්න ක්‍රියාකාරින්ගේ අදහස් සහ ප්‍රතිපත්ති ඔබලා දන්නවා. ඔබ විශ්වාස කරනවද අපි කිමු යම් හේකින් මේ මෙවර ජනාධිපතිවරණ අනුර කුමාර දසානායක ජයග්‍රහණය කරලා NPP ආණ්ඩුවක් ආවොත් JVP එකේ තිබ්බ සැබෑ ප්‍රතිපත්ති ක්‍රියාත්මක වේදේ NPP ආණ්ඩුව යටතේ ඒක කොහෙත්ම වෙන්න විදියක් නැහැ නේද? ඒ කියන්නේ ඔවුන් දැනටමත් ඔවුන්ගේ ප්‍රතිපත්ති ප්‍රකාශය ඉදිරිපත් කරලා තියෙනවා පොහොසත් රටක් කියලා. ඉතින් මේ ප්‍රතිපත්ති ප්‍රකාශයේ අකුරෙන් අකුර ගත්තට පස්සේ මේ ලිබරල් ආර්ථිකය, වෙළඳපොළ ආර්ථිකය ඒක තවදුරටත් වඩා හොඳින් තහවුරු කරන්න. කියන්නේ රනිල් වික්‍රමසිංහටත් වඩා හොඳින් තහවුරු කරන්න තමයි යන්නේ. එතකොට ජනතා විමුක්ති පෙරමුණේ අදටත් අපි ඔවුන්ගේ අන්තර්ජාලයේ වෙබ්සයිට් එකට ගියාට පස්සේ ඔවුන්ගේ තියෙන්නේ වාමාංශික ප්‍රතිපත්ති. එතකොට මේ දෙක සම්පූර්ණයෙන් වෙනස්. එළහරකයි මීහරකයි වගේ. එතකොට දැන් මේ දෙක එකට පවතින්න බෑ. එතකොට කුමන හෝ උපක්‍රමයක් මත මේක එකට පවත්වාගෙන යනවා. කොහොම නමුත් අපිට ඔබ කියන්නේ මේක උපක්‍රමයක්ද? උපක්‍රමයක් කියලා කියන්න තමයි. මේක රැවටීමක් කියලා මම විශ්වාස කරන්නේ. බරපතල රැවටීමක්. ඒ කියන්නේ ඒ පක්ෂයේ ජනතා විමුක්ති පෙරමුණේ ඇත්තටම අභ්‍යන්තරයේ ඉන්න ඒ තමුගේ පූර්ණකාලීන ජීවිතය කැප කරපු වාමාංශික ව්‍යාපාරයක් විශ්වාස කරන අයව ඡන්දය ජයග්‍රහණය කරනවා. ඊට පස්සේ අපිට ඕන දේ කරමු වගේ කියන අදහසක් ඔවුන්ට දාලා තියෙන එක රැවටීමක්. එහෙම කරන්න බෑ. මොකද මේ ප්‍රතිපත්ති ප්‍රකාශයේ මතනම් ඔවුන් බැරි වෙලාවත් ඡන්දෙ දිනන්නේ. මේ ප්‍රතිපත්ති ප්‍රකාශයේ ඔවුන් දැනටමත් සමාජයත් එක්ක ආපු කොන්ත්‍රාක් එකක්. ඒක ඔවුන් ඉෂ්ට කරන්න බැඳී ඉන්නවා. ඉතින් මේ කොන්ත්‍රාක් එක නම් ඉෂ්ට කරන්නේ ඒක වඩා හොඳට කරන්න පුළුවන් රනිල්ට. සජිත්ගේ ප්‍රතිපත්ති ප්‍රකාශය ගත්තත් ඒ හා සමානයි. ඒතකොට මේ පක්ෂ තුනක් ඇත්තටම අවශ්‍ය නැහැ. ටොස්ට් එකක් දාලා කවරි මේ පත් කරගන්න පුළුවන් අපරාධී ඡන්දයක් තියන්නේ. ඉතින් මේ ප්‍රතිපත්ති නම් අනුගමනය කරන්නේ මං හිතන්නේ ඔවුන් බලය ගත්තත් අනිත් අතට ලහිරු
මාසහයක්වත් බලය පවත්වන් යන්න පුළුවන් කියන ප්‍රශ්නයක් තියෙනවා. මොකද IMF ප්‍රතිපත්ති නම් ඉන්දියානු මැදිහත් වීම නම් විශ්වාස කරන්නේ මේ රටේ ජනතාවෙන් බරපතල පීඩාවට පත් වෙනවා. ඒකට අනිවාර්යයෙන්ම ජනතාව මේකට විරුද්ධව නැගී සිටිනවා. ඒක වළක්වන්න බෑ. ඉතින් මේ අවුල විසින් අනිවාර්යයෙන්ම මං හිතන්නේ උන්ට බලය ගත්තත් මේක දරදවා ගන්න පුළුවන් වෙයි කියලා. කියන්නේ ඔබ විශ්වාස කරනවා දැන් ඔබ ඔය කියන විදිහට ඔබ විශ්වාස කරන්නේ යම් හේකින් NPP එකට බලයක් આવොත් මාසයක් ඇතුළත මේක පුපුරන්න පුළුවන් කියලා තමයි ඔබ ඉන්නේ. ඒ කියන්නේ අනිවාර්යෙන් NPP හෝ දැන් මේ ප්‍රතිපත්ති ප්‍රකාශ කරත්තට පස්සේ සජබ හෝ මේ කහුරු ගත්තත් අනුගමනය කරන්නේ රනිල් වික්‍රමසිංහගේ ප්‍රතිපත්තිය නම් IMF ප්‍රතිපත්තිය නම් ඉන්දියානු ඇමරිකානු ප්‍රතිපත්තිය නම් මේ රටේ දැන් මේ ජනතාව මූණ දෙන අර්බුදයේ තව දෙගුණ වෙනවා. ඒතර අපි දන්නවා මේ ජනතාව නැගී ඉඳලා මේ විශේෂම 2022 අරගලයක් කරලා ජනතාව බලය පෙන්නපු රටක්. ඒතර ප්‍රතිපත්තිමය වෙනසක් නැත්තම් මේකට විකල්ප වැඩපිළිලක් නැත්තම් අනිවාර්යයෙන්ම කවුරු බලයට ගත්තත් මේක බරපතල අර්බුදයට යනවා මේ තියෙන ප්‍රතිපත්ති නම් අනුගමනය කරන්න. හරි. දැන් අපි දකිනවා දැන් ප්‍රධාන පක්ෂ තුන ගත්තොත් වර්තමාන ජනාධිපතිවරයා ඊට පස්සේ විපක්ෂ නායකවරයා ඊට පස්සේ අනුර කුමාර දිසානායක නියෝජනය කරන මාලිමාව ඔවුන්ගේ ප්‍රතිපත්ති ප්‍රකාශන ඔබට කියවන්න හම්බුණාද? අනිවාර්යයෙන් අපි ගැඹුරින් ඒව අධ්‍යනය කරා. කොහොමද ඔබ දකින්නේ වර්තමාන ජනාධිපතිවරයාගේ ප්‍රතිපත්ති ප්‍රකාශනය පුළුවන් ශ්‍රී ලංකා? ඔව්. එතකොට ඒකේ නම දාලා තියෙන්නේ පුළුවන් ශ්‍රී ලංකා. එතකොට හැබැයි රනිල් වික්‍රමසිංහට දිගටම බැරි කමනේ තිබ්බේ. ඒ කියන්නේ ඉතිහාසයේ නම්. ඒ කියන්නේ ඔහු දැන් අවුරුදු 47ක් විතර පාර්ලිමේන්තුවේ ඉන්නවා. එතකොට දැන් මම ඉපදෙනකොට ඔහු මේ රටේ අධ්‍යාපන ඇමති. අධ්‍යාපනයේට බෑ. ඔහුට හදන්න බැරි වුණා. දවල් පත්‍රිකා ගෙනලා අසමත් වුණා. ඊට පස්සේ මම යන්තම් ඉස්කෝලේ යනකොට ඔහු මේ රටේ කර්මාන්ත ඇමති. ඔහු ඒ දවස්වල බටලන්ද වධකාගාරයේ තරුණයෝ ඝාතනය කරන තැනක තමයි හිටියේ. එතකොට ඔහුට අඳුම තරමේ තරුණයන්ගේ ප්‍රශ්න හඳුනා ගන්න බැරි වුණා. ඔහුට බැරි වුණා. ඊට පස්සේ අපි උසස් පෙළ ලියනකොට ලහිරු ඔහු මේ රටේ අගමැති. එතකොට ඔහුට අවුරුදු දෙකයි ඉන්න පුළුවන් වුණේ. රීගේනින් ශ්‍රී ලංකාව ගෙනලා ආර්ථිකය අසමත් වුණා. බෑ. ඊට පස්සේ විවාහ වෙන කාලේ වෙනකොට ඔහු මේ රටේ ප්‍රධාන වශයෙන්ම අගමැති නැවත වතාවක් යහපාලනේ. බැරි වුණා. යහපාලනේ කියලා ගෙනලා මාස 3ක් යද්දී ඔහු සම්පූර්ණයෙන්ම මේ රටේ තියෙන බරපතලම වංචාව කරා. ඊට පස්සේ මට පළවෙනි දරුවා උපදිනකොට මං හිටියේ මීතර මුල්ලේ කුණු කන්ද ප්‍රශ්නේ විසඳනවා කියලා පොරොන්දු වුණා. ඒ පොරොන්දු වෙලා මාස 6ක් යද්දී අපිට පහර දීලා අපිව අත්අඩංගුවට අරගෙන අවසානයේදී ඔහු අගමැති ඉන්නකොට කුණු කන්ද කඩන් වැටුණා. එහෙම ප්‍රශ්නයක්වත් විසඳන්න බෑ කියලා ඔහු ඔප්පු කරා. එතකොට ඔහුට බෑ. ඉතිහාසයේ නම් බෑ. ඉතින් මේක ඇතුලේ තියෙන්නේ ඔහුට බෑ. හැබැයි IMF එකකට පුළුවන්. ඉන්දියාවට පුළුවන්. ඇමරිකාවට පුළුවන්. මේ රටට බෑ කියන කතාව තමයි තියෙන්නේ. ඉතින් මේ සම්පූර්ණ ප්‍රතිපත්ති ප්‍රකාශයම තියෙන්නේ ඒ ප්‍රවේශය. ඉතින් ඒක නිසා අතිශය අසමත් ඉතිහාසයේ නම් බෑ කියන කතාව තියෙන ප්‍රතිපත්ති ප්‍රකාශයක්. කොහොමද ඔබ දකින්නේ විපක්ෂ නායකවරයා සජිත් ප්‍රේමදාසගේ සැමට ජයක් ප්‍රතිපත්ති ප්‍රකාශනය? ඒක තමයි ලොකුම විහිළුව. ඒතකොට ඒකේ 9 වෙනි පිටුවේම පටන් ගන්න මේ රනිල් වික්‍රමසිංහගේ ප්‍රතිපත්තියට එකඟයි. IMF ප්‍රතිපත්තියට එකඟයි. මේ ආර්ථිකයට එකඟයි. ඊට පස්සේ ඒක ඇතුලේ එහෙම කියලා අර කියන්නේ රනිල් වික්‍රමසිංහගේ ප්‍රතිපත්ති ප්‍රකාශය ඉස්සරහට අරන් යනවා කියලා ජනතාවට කියනවා සහන දෙනවා. ගොවියට සහන දෙනවා. අධ්‍යාපනයට සහන දෙනවා. සෞඛ්‍යයට සහන දෙනවා. ඒතර අපි අහන්නේ දැන් IMF ප්‍රතිපත්තියේ හින්දානේ මේවා කරන්න බැරි වෙලා තියෙන්නේ. රනිල් වික්‍රමසිංහ මේවා කරන්නේ නැත්te ඒක නිසානේ. ඒතර අර ප්‍රතිපත්තියේ 100% අනුගමනය කරන ගමන් කොහොමද මේක කරන්නේ? ඊළඟට ඉන්දියානු ආක්‍රමණය පිළිගන්නවා. ඉන්දියානු යටත් විජිත කරන ඇමරිකානු මැදිහත් වීම පිළිගන්නවා. එතකොට ඒව නිසානේ රාජ්‍ය ආයතන විකුණන්න වෙලා තියෙන්නේ. ඒක නිසා රටේ සම්පත් විකුණන්න වෙලා තියෙන්නේ. එතකොට මුලදී ඒක පිළි අරගෙන අග කියනවා රාජ්‍ය සම්පත් විකුණන්නේ නැහැ ඒව ආරක්ෂා කරගන්න. එකිනෙට එක පටහැනි. එතකොට ඒක ඇත්තටම අර ඒ කියන්නේ අපිටම හර්ෂද සිල්වලා වගේ අය එළිය කරන කතා වලින් පැහැදිලිව පිළි අරන් තියෙනවා. ඔවුන් රනිල් වික්‍රමසිංහට ස්තුතිවන්ත වෙනවා බොහෝ තැන්වල. මේ ආර්ථිකයේ මේ විදියට පවත්වන් යාම සම්බන්ධයි. එතකොට අර රනිල් වික්‍රමසිංහට බෑ කියනවා වගේම සජිත්ගේ ප්‍රතිපත්ති ප්‍රකාශයේ තියෙන්නේ ඒකම නම් අනුගමනය කරන්න. ඒකත් බෑ තමයි. වෙන විකල්පයක් නැහැ. හරි. ඊට පස්සේ NPP එකේ අනුර කුමාර දිසානායකගේ ප්‍රතිපත්ති ප්‍රකාශන එන්නේ පොහොසත් රටක් ලස්සන ජීවිතයක්. එතකොට කියන්නේ ඒක අර කියන්නේ කෝකටත් ඇයිලේ කාවත් සතුටු කරන්න නිර්මාණය කරපු එකක්. එතකොට දැන් අපි හිතමු දැන් නිකන් ඔවුන් විශ්වාස කරනවා උන්ට රැල්ලක් තියෙනවා. එතකොට ඒ රැල්ලදී ඔවුන්ට වඩා වැදගත් මේ මොහොතේ ඡන්ද විතරයි. එතකොට ඡන්ද ඉලක්ක කරගෙන බහුජාතික සමාගම් සතුටු කරන්නත් ඒකේ දේවල් අන්තර්ගත කරලා තියෙනවා. ඊට අමතරව අනිත් අතට වැඩ කරන ජනතාව ඔවුන් සතුටු කරන දේවල් අන්තර්ගත කරලා තියෙනවා. එතකොට දැන් බහුජාතික සමාගම් වලට ලාභ කොල්ල කන්න ඉඩ දෙනකොට කොහොමද පුද්ගලික අංශයේ සේවකයන්ගේ වැටුප් වැඩි කරන්නේ? මේ දෙක අතර අන්තර් සම්බන්ධයක් තියෙනවනේ. මේ දෙක එකට පවතින්න බෑනේ. ඊළඟට මේක ඇතුලේ අපි තුමු දීවරය ගැන කතා කරනවා. දීවර ප්‍රශ්නේ කතා කරලා කියනවා විදේශීය දීවරයන් ඇවිල්ලා ලංකාවේ දීවර කටයුතු කිරීම සම්බන්ධයෙන් ඔවුන් සලකා බලනවා.
එතන ඉන්දියාව කියනක පාවිච්චි කරන්නේ නෑ. ඇත්තරම ලංකාවට එන්නේ නැහැ ඇමරිකාවෙන් රෝලර්, ලංකාවට එන්නේ ඉන්දියාවේ. එතකොට ඉන්දියාව කියන වචනේ පාවිච්චි කරන්නේ. එතකොට ඉන්දියාව ගැති දැන් අපි දන්නවා අජිත් ඩෝවල් ලංකාවට ආවා. ඔබ කියන්නේ පක්ෂපාති වීමක්ද එතන තියෙන්නේ? අනිවාර්යෙන් පක්ෂපාතිය. එතකොට දැන් ඔවුන් කියනවා රාජ්‍ය ආයතන විකුණන්නේ නැහැ කියලා. ඒ කියන්නේ ඒවා නැවත සලකා බලන විකුණන්නේ නැහැ කියලා කියන්නේ නැහැ. නැවත සලකා බලන. එහෙම සලකා බලනවා කියලා දැන් මිල්කෝ සමාගම අමුල් සමාගමට විකුණන්න ඉන්දියාවේ සිලු පිපුරුපත් හදලා ඉවරයි. එතකොට අපි දන්නවා අනුර කුමාරිසානායක අමුල් සමාගමට ගිහලා යන්ත්‍ර ටික බලලා එනවා. එතකොට මේ ප්‍රතිපත්තිවල වෙනස. එතකොට අජිත් නොවල් ලංකාවට එනවනේ ඉන්දියාවේ රාජ්‍ය ආරක්ෂක උපදේශක ඇවිල්ලා හම්බෙනවනේ. හම්බෙලා මොනවද කතා කරේ? මුකුත් කියන්නේ නැහැ. ඊට පස්සේ හොඳම උදාහරණේ අජිත් දොවල් එන්න කලින් LNG, ඒ කියන්නේ ඔබ දන්නවා දීකෘත වායු පාවිච්චි කරන එක තමයි ලාභ. මේ අනිත් දේවල් වලට වඩා තෙල් වලට වඩා විදුලිය ජනනය කරන්න. එතකොට ඒක සම්බන්ධයෙන් ඒකාධිකාරයේ ඉන්දියාවට දෙන ගිවිසුමකට අත්සන් කරනවා. අත්සන් කරලා දවස් දෙකක් යන කලින් අනුර කුමාර ස්ටේජ් වල කියනවා අපේ රටේ සියල්ල LNG කරනවා ඉදිරියට. එතකොට ඔහු කියන්නේ අර ගිවිසුම ගැන. අජිත් දොවල් ඇවිල්ලා සාකච්ඡා කරන්නේ දිනේෂ් කුණවරත් එක්ක ඒ ගිවිසුම ගැන. එතකොට මේක ඉතාමත් පැහැදිලි. එතකොට ඉන්දියාවට පක්ෂපාති වෙන්නයි මේ රටේ සම්පත් රැක ගන්නයි බෑ. දැන් අපි දැක්කා නීතිඥවරුන්ගේ සමුලුවක් කරනවා ජාතික ජන බලවේගයේ. දැන් ප්‍රතිපත්ති ප්‍රකාශය ගමුකු. ප්‍රතිපත්ති ප්‍රකාශය කියන්නේ බදු අය කර ගැනීම. IMF එකට අපි පක්ෂයි. IMF එකේ කියන බදු අය කර ගැනීම කාර්යක්ෂම කරනවා. එතකොට මම දන්නවා පහුගිය කාලේ අපේ නීතිඥවරු බරපතල අර්බුදින මුළු දුන්නා මේ බදු බර හින්දා. එතකොට අපි අහන්නේ දැන් ඕක ප්‍රශ්න කරන්න එපා නේ. මේ දෙක කොහොමද එකට යන්නේ? එකට යන්නේ කොහොමද? ඒ කියන්නේ එකක් IMF ප්‍රතිපත්තිය පිළිගන්න කමං කොහොමද නිදහස් අධ්‍යාපනය ආරක්ෂා කරන්නේ? IMF එක තමයි කියන්නේ විකුණන්න කියලා. නිදහස් සෞඛ්‍ය ආරක්ෂා කරන්නේ කොහොමද? ඊළඟට මේ බදු බර අඩු කරන්නේ කොහොමද? එතකොට මේ එකකට එකක් ගැලපෙන්නේ නැහැ. එතකොට මේක අර පැහැදිලිවම ඒ කියන්නේ හැමෝම සතුටු කරන්න. කෝකටත් තෛලයේ තියෙන එකක්. ඉතින් එහෙම ප්‍රතිපත්ති ප්‍රකාශයකට පවතින්න බෑ. මොකද බලය ගත්තට පස්සේ අනිවාර්යයෙන්ම මේ පන්ති අතර මේ කොටස් අතර ගැටුම් වෙන්නේ. ඒ ගැටුම් සමනය කරන එක තමයි බලය කියලා කියන්නේ. ඒක මේක සමනය කරන්නේ කොහොමද හැමෝම සතුටු කරන්න කියන්නේ. ඒතකොට අපි එහෙම වෙන්නේ. අපි පක්ෂපාතී වෙන්නේ වැඩ කරන ජනතාවට, කම්කරුවට, දීවරයට. ඒතකොට අපිට අනිත් සුළුතරෙන් මේ බහුතරය ආරක්ෂා කරගන්න එක තමයි අපේ ප්‍රතිපත්ති. හරි. දැන් නුවන් ඔබ ඉන්දියාව ගැන කතා කරපු නිසා දැන් අපි දකින්න දෙයක් තමයි වර්තමාන ජනාධිපති සහ හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ කතා තෝන් කියපු දෙයක් තමයි උන්ගේ ස්ථාවරත්වය. ඉන්දියාවේ ජාතික ආරක්ෂාවට බලපෑමක් වෙන කිසිම දෙයකට ලංකාවෙන් සහයෝගයක් ලැබෙන්නේ නැහැ කියන එක. අපි හිතමු යම් හේකින් ඔබ තමයි 21 වෙනිදෙන් පස්සේ මේ රටේ නායකත්වය ලබා ගන්න, රට බාරගන්නේ. මොකක්ද ඔබේ ස්ථාවරත්වය? ඔබ ඉන්නේත් ඒ ස්ථාවරේමද? කියන්නේ ඉන්දියාවේ ජාතික ආරක්ෂාව නෙවෙයි මෙතන ගැටලුව තියෙන්නේ. ලංකාව ඉන්දියාවේ විජිතකරණයට ලක් වෙනවද නැද්ද? ඒකනේ මේකේ ප්‍රශ්නේ. එතකොට දැන් අර්බුදය පාවිච්චි කරලා ඉන්දියාව සම්පූර්ණයෙන් මේ රටේ දේශපාලන මැදිහත් වෙනවා. රාජ්‍යතාන්ත්‍රිකව මැදිහත් වෙනවා. එතකොට අජිත් ඩෝවල් මේ මැතිවරණයට කලින් ලංකාවට ඇවිල්ලා ප්‍රධානයි කියන අපේක්ෂකයෝ 3 දෙනාම හම්බෙනවා. හම්බෙලා මොනවද කතා කරේ? ඇයි මැතිවරණයට කලින් එන්නේ? එතකොට ඒක හරියට නිකන් ලංකාවේ ආණ්ඩුකාරය වගේ නේ ඉන්දියාව. එතකොට ඒ අජිත් දොවල් කියන්නේ ලෝකේ, ඒ කියන්නේ ඉන්දියාවේ 2014 ඉඳන් ඉන්න සුවච කීකරු මෝඩිගේ ලෝකේ අනිත් රටවල් වල ඉන්දියාවේ න්‍යාය පත්‍රය ක්‍රියාත්මක කරන්න බල කරන තැනැත්තා. එතකොට ඔහු ඇවිල්ලා එකඟ වන දේවල් පිළිබඳව කිසිවක් සඳහන් කරන්නේ නැහැ. හැබැයි අපි දන්නවා මොකද වෙන්නේ කියලා. එතකොට අපි දන්නවා ලංකාවේ බර්මියුඩා ත්‍රිකෝණයක් හදලා තියෙනවා ඉන්දියාවේ මැදිහත් වීම. ඒ මොකද්ද? රත්මලාන ගුවන් තොටුපළ, ඊළඟට හිඟුරක්ගොඩ ගුවන් තොටුපළ, අනිත් අතට පලාලි ගුවන් තොටුපළ, මේ අක්ෂය මකරාක්ෂයක් විදිහට ඉන්දියාවට දීලා දෙනවා ගුවන් තොටුපළ වලට. බර්මියුඩා ත්‍රිකෝණය හැදෙන්නේ කොළඹ වරාය, ඊළඟට කංකසන්තුරේ වරාය, ත්‍රිකුණාමල වරාය ත්‍රිකෝණයක් විදිහට ඉන්දියාවට දීලා තියෙනවා. ඊළඟට අපේ රටේ බලශක්තිය කෙලින්ම ඉන්දියාවට සම්බන්ධ කරන්න විදුලි රැහන් ඉන්දියාවට සම්බන්ධ කරන්න විදුලි බලපන්ත සංශෝධනය කරනවා. ඊට පස්සේ ත්‍රිකුණාමලේ තෙල් ටැංකි ටික දෙනවා. LNG ඒකාධිකාරය දෙනවා. රජයේ රෝහල් වල ඖෂධ ඒකාධිකාරය ඉන්දියාවට දෙනවා. තව මොනාර දෙන්න තියෙනලා හිරු. ඉතින් මෙහෙම දුන්නාට පස්සේ දැන් ඉන්දියාව බංග්ලාදේශයට තරවටු කරමින් ඉන්නවා විදුලි පද්ධතිය විදුලිය ලබා දීම නතර කරනවා කියලා. දැන් බංග්ලාදේශයේ ලොකු සටනක් වෙලා ජනතාවාදී යම් ප්‍රවේශයක් ආපු ගමන් ඉන්දියාව කියනවා විදුලි ලබා දීම වලක්වන්න. ලංකාවට ඕක වෙන්නේ නැද්ද? හෙට අනිද්ද එක ස්විච් එකකින් ලංකාව ආක්‍රමණය කරන්නේ නැද්ද? ඊළඟ මේ ජාතික සම්පත් ඔක්කොම මේගොල්ලෝ සූරගෙන කන්නේ නැද්ද? එතකොට මේක ආක්‍රමණයක්, මේක විජිතකරණයක්. මේකට ඇමරිකාවත් සම්බන්ධයි. එතකොට මේකට අපි විරුද්ධ වෙන්න එපයිනේ. මේකට විරුද්ධ වෙන්නේ නැත්නම් ඉතින් අපි එන කෙලිම මේක ඉන්දියාවේ ප්‍රාන්තයක් කරනවා. එතකොට අඩුම තරමේ රනිල් වික්‍රමසිංහ තමුගේ මුළු ප්‍රතිපත්ති ප්‍රකාශයේම තැන් 10ක විතර ඉන්දියාවේ සහයෙන් තමයි අපි යන්නේ කියලා කියනවා. සැමට ජයක් කියන එකේ ඒක අනුමත කරලා තියෙනවා සජිත්. දැන් මේ ජාතික ජන බලවේගයේ ඉන්දියාව කියන තැන නම දාන්න ඕන හැම තැනකම ඒක හංගලා ගින් තියෙනවා. අර මම කලින් කිව්වා වගේ
ඉන්දියානු දීවරයක් වෙනුවට කියනවා විදේශ දීවරයෝ කියලා. ඊළඟට ගිවිසුම් ගැන කතා කරද්දි ඉන්දියානු ගිවිසුම් කියලා කතා කරන්නේ නැහැ. ඉතින් මේක ආක්‍රමණයක්, මේක විජිතකරණයක්. ඉතින් මේකට අපි විරුද්ධ වෙන්න ඕනේ. ඒකනේ අපේ දේශපාලනේ. ඉතින් අපි මේ දේශපාලන රටේ ස්වෛරත්වය ගැන කතා කරනවා, නිදහස ගැන කතා කරනවා නම්, ජනතාව ගැන කතා කරනවා, සූරාකෑම ගැන කතා කරනවා නම් මේ වෙලාවේ දේශපාලනික වශයෙන් අපි ඉස්සරහා තියෙන අභියෝගය මේක. ඉතින් අභියෝගයට ආමන්ත්‍රණය කරන්නේ දේශපාලන ව්‍යාපාරයක්. ඔබ හිතනවාද බලය ගත්තට පස්සේ මේ රට වෙනස් මාවතකට අරන් යයි කියලා? හරි. දැන් මේකත් මම පොදු ප්‍රශ්නයක් විශේෂයෙන් මේ ජනාධිපති අපේක්ෂකයන්ට ඉදිරිපත් කරන. දැන් අපි දකින දෙයක් තමයි මේ මැද පෙරදිගින් පටන් ගත්ත අරගල රැල්ල යුක්‍රේනයට ගියා, ඊට පස්සේ ලංකාව වරහා බංගලාදේශයට ගියා, ඉන්දුනීසියාවට ගිහිල්ලා තිබෙනවා. දැන් ජාත්‍යන්තර විශ්ලේෂකයන් කියන දෙයක් තමයි මේක ඇවිල්ලා මේ ඇමරිකාව සහ ඉන්දියාව යට තියෙන මේ සීතල ගින්න තමයි මේ පටන් ගෙන තිබෙන්නේ. ඔබේ විශ්වාසය කොයි වගේ තියෙන්නේ? මොකද්ද ඔබ මේක කොයි විදිහට දකින්නේ? ඒ කියන්නේ ඇමරිකාවයි ඉන්දියාවයි බොහෝ වෙලාවට මේ න්‍යාය පත්‍රවල එක අක්ෂයක ඉන්නේ. හැබැයි මේක අපි විශ්වාස කරන්නේ මේක කැපිටලිසම් වල අර්බුදයක් නෙකේ තියෙන්නේ. ඒ කියන්නේ මේ ලෝකය බෙදා ගන්න ලෝකයේ අධිරාජ්‍යවාදී කියලා හඳුන්වන රටවල් චීනය, ඇමරිකාව, යුරෝපා සංගමය මේ හරහා ලෝකයේ බෙදා ගන්න යන යුද්ධයේ ප්‍රතිඵල මේක. දැන් උදාහරණයක් ඔබ කිව්වා යුක්‍රේන. යුක්‍රේන වෙන්නේ යුරෝපා සංවිධානය කියන්නේ එක අධිරාජ්‍යවාදී කඳවුරක්. රුසියාව කියන්නේ තව කඳවුරක්. ඒත් මේ කඳවුරවල් ලෝකෙ බෙදා ගන්න ආයුධ වෙළඳාමට මේ අනේකේ ප්‍රතිඵලයක් තමයි යුක්‍රේන ජනතාව දුක් විඳින්නේ. ඒතකොට ඒකම තමයි බංග්ලාදේශයට ආවට පස්සේ බංග්ලාදේශයේ සම්පූර්ණයෙන්ම ලංකාව වගේම ඉන්දියාවට යට වෙලා ඉන්නේ. ෂේක් හසිනා සම්පූර්ණ ඉන්දියානු න්‍යාය පත්‍රය, IMF න්‍යාය පත්‍රය. ඒතකොට එතනදි වෙන්නේ ඒක ජනතා විරෝධී. එතනදි ජනතාව තමයි නැගී සිටින්නේ. ඒතකොට ඒ කාගවත් කුමන්ත්‍රණයක් නෙවෙයි. ඒතකොට ලංකාවෙත් උනේ ඒ වගේ තත්ත්වයක්. හැබැයි ඒක ඇතුලේ උන් උත්සාහ කරයි තමුගේ කුමන්ත්‍රණකාරී න්‍යාය පත්‍රයන් ගේන්න. නමුත් ඒ අරගල වෙන වෙනම ගත්තට පස්සේ ඒවැය තියෙන වෙන වෙනම සුවිශේෂී ලක්ෂණ. ඉතින් අපි විශ්වාස කරන්නේ මේක කැපිටලිසම් වල අර්බුදයක් තියෙන්නේ ලෝකෙ හැම තැනම. ඉතින් අපි උත්තරේ හොයන්න ඕනේ පිළිකාවට. නැතු ඒකේ යම් යම් තැන් වෙන රෝග නිදානයන්ට උත්තර හොයලා වැඩක් නැහැ. රෝග ලක්ෂණවලට අපි රෝග නිදානයට උත්තර හොයන්න ඕනේ. රෝග නිදානයට උත්තරේ තමයි අපි අපේ ප්‍රතිපත්ති ප්‍රකාශය කියන්නේ. හරි. නුවන් ඔබ කොහොමද දකින්නේ විශේෂයෙන්ම දැන් මේ තව දවස් කිහිපයකින් අලුත් ජනාධිපති කෙනෙක් පත් වෙන සූදානම්, ඊට පස්සේ නැවතත් අලුත් රජයක් පත් වෙනට සූදානම් මැතිවරණකින් පස්සේ අලුතෙන් මේ පටන් ගන්න ආණ්ඩුවකට එන ප්‍රධාන අභියෝග මොනවාද? ඔවුන්ගේ මේ අලුත් ආණ්ඩුවේ අනාගතය ඔබ කොහොමද දකින්නේ? අලුත් ජනාධිපතිවරයෙක්ට තියෙන. එතකොට ජනාධිපති අගමැති ඒ ආණ්ඩු කවුරු වුණත් අපි මේක දකින්නේ ජනතාවගේ දෘෂ්ටි කෝණයෙන්, ජනතාවට එන අභියෝග. ඒක ජනතාව දැම් මූණ දීලා තියෙන අභියෝග වලින් කොහොමද ගැලවෙන්නේ මේ මැතිවරණය පස්සේ? ඒකනේ මේ මැතිවරණ ක්‍රියාවලියේ බලය මාරු වෙන්නේ මේ ජනතාව මේ අර්බුදවලින් මුදව ගන්නනේ. එතකොට පළවෙනි දේ තමයි දැන් අපේ ජනතාව මේ මූණ දෙන ජීවන බර, ණය බර, ඊළඟට කුසගින්න, මන්ද පෝෂණය, බෙහෙත් හිඟය, මේ සියල්ලටම හේතුව තමයි IMF එකේ න්‍යාය පත්‍රයේ ක්‍රියාත්මක. එතකොට මේ දිනනවයි කියන පක්ෂ තුන මේක අනුමත කරන තත්ත්වයක් තුළ ඔබේ ජීවිතේ අපි ජනතාවට කියන්නේ කිසිම දෙයක් වෙනස් වෙන්නේ නැහැ. තව බදු බර වැඩි වෙනවා. NPP එකේ කියන්නේ කාර්යක්ෂමව බදු අය කරගන්නවා කියලා. රනිල් වික්‍රමසිංහ කියන්නේ තව බදු බර වැඩි කරනවා කියලා. සජිත් ප්‍රේමදාසලා කියන්නේ අපනායන බදුත් ලිහිල් කරලා තවත් අපි ඔකොල්ල කන්න ඉඩ දෙනවා කියලා. එතකොට ඔබේ ජීවිතේ ඒක වෙනස් වෙන්නේ නැහැ. ඊළඟට ත්‍රිකුණාමල ජනතාවගෙන් අපි අහන්නේ ඔබේ ජීවිතේ මේ මොහොතේ අර්බුදේ ඔබේ අක්කර ඉඩම් 7000ක් ඉන්දියාවට දෙනවා. මන්නාරම ජනතාවගේ අර්බුදේ ඔබේ අක්කර දහස් ගණනක් ඉන්දියාවට දෙනවා. ඊට පස්සේ මේ වරායවල් වැඩවල වැඩ කරන සේවකයන්ගේ තියෙන අර්බුදේ තමයි ඒවා ඉන්දියාවට විකුණලා උන්ට රැකියා හිමි වෙනවා. විරැකියා වෙනවා. ගුවන්තොට පොළ වැඩ කරේ. එතකොට මේවා වෙනස් වෙන්නේ නැහැ. මේ තුනම මැනිෆෙස්ටෝ තුනම ඒවට එකඟයි. ඊළඟට පොදුවේ සමාජයේ මිනිස්සුන්ට තියෙන ප්‍රශ්නේ තමයි ඇයි පඩි වැඩි වෙන්නේ නැත්තේ? පඩි වැඩි වෙන්නේ නැත්තේ සමාගම් 100 පහුගිය කාලේ ලංකා ප්‍රධාන සමාගම් 100 ලාභ 3 ගුණයකින් වැඩි වෙලා. එතකොට ඔවුන් ලාභ එක පැත්තකට කඳු ගහ ගන්න ගමන් අනිත් පැත්තට සේවකයෝ අයින් කරනවා, පඩි අඩු කරනවා, බදු වැඩි කරනවා. එතකොට මේක නේද? එතකොට මේක වෙනස් වෙන්නේ නැහැ. එතකොට මේකෝල්ලන්ගේ සම්මේලන වලට යන්නේ ලංකාවේ ඉන්න ලොකුම ධනපතියෝ. එතකොට මේක වෙනස් වෙන්නේ නැහැ. එතකොට ඡන්දෙන් පස්සේ ඉඳන්ම ඔබ ඉස්සරහා මේ ප්‍රශ්න ටික තියෙනවා. කවුරු ජයග්‍රහණය කරත් ඔබට අභියෝගේ ඉන්නේ මේ ආණ්ඩුත් එක්ක. ඒ කියන්නේ මේ ආණ්ඩුව වලට අභියෝග නැති වෙයි. හැබැයි ජනතාවට අභියෝගයක් එනවා මේ ආණ්ඩුවට විරුද්ධව සටන් කරන්න. එතනදි තමයි අපි කියන්නේ අපි ඉතිහාසය ඉඳන් ඔබත් එක්ක හිටියා වගේ ඔබේ සටනේ පිටුපසින් නෙවෙයි අපි ඉස්සරහින් ඉන්නවා. කොහොමද මේ මොහොතේදී දැන් ඔබ රට වටා මේ දේශපාලන ගමනත් එක්ක එකතු වෙනකොට කොයි වගේ කැමැත්තද නැත්නම් කොයි වගේ ආකල්පයක්ද තිබෙන්නේ මේ ජනතාවගේ අපේක්ෂකයා පිළිබඳ ඔබ ඇතුළු කණ්ඩායමට? පළවෙනිම දේ ජනතාව දැන් ඒත්තු ගනිමින් ඉන්නවා අපි සත්‍යවාදීව මේ ප්‍රශ්නේ ඉදිරියට ගේනවා කියලා. එතකොට අනිත් කිසිදු ව්‍යාපාරයක් මම අර කලින් කිව්ව මූලික ප්‍රශ්නවලට උත්තර නොදෙන තත්ත්වයක් තුළ
අපි අවංක උත්තරයක් ගේනවා කියන අදහස සමාජය අතරට ගිහිත්තෙන. ඒක කොයි විදියට ඡන්දවලට පරිවර්තන වේද කියන එක ගැන අපිට පුරෝකථනය කරන්න බෑ. නමුත් අපිව මේ රටේ සමාජය විශ්වාස කරනවා. ඒ විශ්වාසය තමයි අපිට අපේ දේශපාලනයේ අංක එකට වැදගත්. ඒතර අපි මේ විශ්වාසය රකින්නවා. අපි අමාරු තත්ත්වේ වුණත් මේ රැලි වලින් ඇස් නිලංකාර වෙලා තියෙන මොහොතේ වුණත් අපි රැලි පස්සේ යන්නේ නැතුව අවංකව සමාජයට ඇත්ත කියනවා. ඒතර එතනදී අපි ජයග්‍රහණය කරලා තියෙනවා. ඊළඟට ලහිරු අපි කිව්වා වගේ මැතිවරණ ව්‍යාපාරය තුළ ක්‍රමානුකූලව ජනතාව යම් කිසි ප්‍රමාණයකට අපිට ආකර්ෂණය වෙමින් ඉන්නවා. ඉතින් අපි ඉදිරි කාලය තුළත් ඒ සඳහා බරපතල ලෙස උත්සාහ කරමින් තියෙනවා. ඉතින් අපි එතනදී කියන්නේ අර පැන්ඩෝරාගේ පෙට්ටිය දැන් ඇරලා තියෙන්නේ. ඒ කියන්නේ සීයුස් දෙවියෝ කියනවා යා පැන්ඩෝරාට පෙට්ටියක් දෙනවා. යා කියනවා ඒක විවෘත කරන්න එපා කියලා. ඇත්තටම පැන්ඩෝරා පෙට්ටිය විවෘත කරන්න නැතුව හිටියේ කවුරුත් මොකද ප්‍රතිපත්ති එළියට දැම්මේ නැහැ. බය වෙලා හිටියේ. ඒතර අපි ජූලි 31 ඡන්දේ පටන් ගන්නකොට ප්‍රතිපත්ති ප්‍රකාශය දාලා කතා කරද්දී කවුරුත් දැම්මේ නැහැ. දැන් සති දෙකකට තුනකට කලින් ප්‍රතිපත්ති ප්‍රකාශය දැන් පැන්ඩෝරා පෙට්ටිය විවෘත වෙලා ඉවරයි. ඒ විවෘත වුණාම ලංකාවේ ජනතාවට අගතිකාරී ලංකා දුක්ඛ දෝමනස්සයන් ගේන දේවල් තමයි මේ පෙට්ටියෙන් එළියට එන්නේ. ඉතින් ඒක නිසා අපි ඒක ජනතාවට පහදමින් ඉන්නවා. මේ පැන්ඩෝරා පෙට්ටිය අපි විනාශ කළා දාන එක වහලා වැඩක් නැහැ. ඉතින් අපි බලාපොරොත්තු වෙනවා ඒ විදියට මතවාදීව මේක ජයග්‍රහණය කරන්න. කොහොමද ජනතාවගේ මතයන් එක්ක ලංකාවේ ජනතාවගේ දේශපාලන සාක්ෂරතාවය ඔබ කොහොමද දකින්නේ? සාවබට තේරෙන්නේ වර්තමානයේදී. ඔව් ඇත්තටම ලහිරු කියන්නේ අපි දැන් අරගලයේදී මම හිතන්නේ අරගලයේදී ඔබත් එක්ක මේ වගේම අපි සාකච්ඡාවක් කරා. අපි හරිත්මටම කිව්වේ අරගලෙන් ආපු ජනමතය පාවිච්චි කරලා ඒ මොහොතේ මැතිවරණ වලට යාම නෙවෙයි වැදගත්. අපි සිස්ටම් එක වෙනස් කරනවා. අරගලයේ පාවිච්චි කරලා අරගලයේ ජනමතය පාවිච්චි කරලා ආණ්ඩුකම ව්‍යවස්ථාවක් ගෙනෙලා ජන සහභාගී ප්‍රජාතන්ත්‍රවාදය හැදලා මූලික මිනිස් අයිතිවාසිකම් පුළුල් කරලා වංචා දූෂණයට විරුද්ධව නීති ගෙනෙලා විදායක ජනාධිපති ක්‍රමය අහෝසි කරලා ආර්ථිකය සාධාන යුක්තිසහගත ආර්ථිකයක් කරලා ඉස්සරහට යන්න. ඒතර අපි එතන විශ්වාස කරේ ජනතා බලය. දැන් මැතිවරණයක් ආවම වෙන්නේ ජනමතය බෙදනවනේ. දැන් මේ බෙදලා තියෙන්නේ. දැන් පොහොට්ටුව වෙන්න පුළුවන්, රනිල් වික්‍රමසිංහ වෙන්න පුළුවන්, ජාතික ජන බලවේගයේ, සමගි ජන බලවේගයේ දැන් අර එකතු වෙච්ච ජනමතයේ බෙදලා. බෙදුවට මේ ඔක්කොගෙන් ප්‍රතිපත්ති එකයි. ප්‍රතිපත්ති එකයි. එතකොට දැන් අපිට තියෙන ගැටලුව තියෙන්නේ අපි මේ ජනතාව මේ මැතිවරණයකදී බෙදලා එකම ප්‍රතිපත්තිය වෙනස් විදියට, වෙනස් මුහුණු විදියට ගේන වෙලාවේදී අපි උත්සාහ කරන්නේ ජනතාව අතරේ සාක්ෂරතාවය ගේන්න. මොකද ඒ රැලි වලින් ජනතාව අන්ධ වෙනවා. ඒක තමයි යථාර්ථය. අපි තුමු 2015 ජනතාව යහපාලනේ රැල්ලට කොච්චර අන්ද වුණාද කිව්වොත් 152ක් ඡන්දෙ දුන්නා. 2019 ජාතිවාදී රැල්ලට ජනතාව කොච්චර අන්ද වුණාද කිව්වොත් 69 ලක්ෂයක් ඡන්දෙ දුන්නා. හැබැයි අවුරුදු 2-3 යද්දී ජනතාව පරාදයි. ඒතකොට දේශපාලන සාක්ෂරතාවයේ ප්‍රශ්නයකට වඩා මේ තියෙන මේ මැතිවරණවාදයේ ලක්ෂණය. ඉතින් අපි මැතිවරණවාදයේ තුල වුණත් ඒකත් අරගල පිටියක් ජනතාවට අධ්‍යාපනය දෙන ප්ලැට්ෆෝම් එකක් වඩපත් කරලා ඒක ඇතුලේ අපි ඒක ඇතුලේ උත්සාහ කරනවා කොහොම හරි සාක්ෂරතාවය වැඩි කරන්න ඔබ කිව්වා වගේ ජනතාවගේ ඒකෙන් යම් කිසි ප්‍රතිඵල දැන් ලැබෙමින් තියෙනවා. හරි. බොහොම ස්තුතියි. නුවන් අවසාන ප්‍රශ්නේ දැන් යම් හේකින් NPP එක බලයට ආවොත් 21 වෙනිදාන් පස්සේ ඔබ ඇතුළු කණ්ඩායම ඔබේ මේ කණ්ඩායමුත් ඉදිරියේදී NPP එකත් එක්ක සංධානගත වෙයිද? ඒ කියන්නේ ඒක කියන්නේ අපිට දැන් ජන අරගල සංධානයේ පක්ෂ තුනක් සංධානගත වෙලා තියෙනවා. ඒ ප්‍රතිපත්ති මේ රාමුවකට එකඟ වෙලා. ඒතකොට NPP එකේ ප්‍රතිපත්ති රාමුව තමයි උන්ගේ මැනිෆෙස්ටෝ එක. ඒක සම්පූර්ණයෙන්ම ප්‍රතිවිරුද්ධයි අපේ ස්ථාවරයන්ට. ඒක සම්පූර්ණයෙන්ම අර මේ කොල්ලකාරී ආර්ථිකය පිළිගන්න, IMF එක පිළිගන්න, ඉන්දියාවට ගැති වෙන ඒ ප්‍රතිපත්තිය. කියන්නේ ජනතාව පීඩාවට පත් කරන ප්‍රතිපත්තිය. ඒතකොට අපිට ඔවුන් එක්ක සම්බන්ධ වීමේ කිසිම හැකියාවක් නැහැ. හැබැයි අපි විශ්වාස කරනවා NPP එක ඇතුලේ ඔවුන් බලයට පත් වෙන්නේ නැද්ද කියලා අපි දන්නේ නැහැ. බලයට පත් වුණත් නැතත් NPP එක ඇතුලේ ඉන්නවා ජනතා විමුක්ති පෙරමුණේ අපේ සහෝදර සහෝදරෝ අවංකව සමාජ පරිවර්තනයක් විශ්වාස කරපු, අවංකව මේ කොල්ලකාරී ආර්ථිකයට විරුද්ධව, සූරාකෑමට විරුද්ධව වැඩ කරන ජනතාවට පක්ෂව, නිදහස් අධ්‍යාපනයට පක්ෂව, නිදහස් සෞඛ්‍ය රැක ගන්න ඕන කියලා විශ්වාස කරන, ඒ වගේම මේ IMF මැදිහත් වීම, ඉන්දියානු මැදිහත් වීම ප්‍රතික්ෂේප කරන සහෝදරත්වය, ඒ අයට ඉතිහාසගතව ඒකට අදාළව ජීවිත පූජා කරපු ඉතිහාසයක් තියෙනවා. ඉතින් අපි විශ්වාස කරනවා මේ සහෝදර සහෝදරියන් අපිත් එක්ක නුදුරේම මැතිවරණයේ ජයග්‍රහණය කුමක් වුවත් අපි සමග එකතු වෙලා බලවත් විදියට මේ රටේ වාමාංශය, මේ රටේ ජනතාවාදී දේශපාලනය, මේ රටේ මිනිසුන්ට ඇත්ත යුක්තිය හිමිවන දේශපාලනයත් එක්ක එකතු වෙයි කියලා අපිට බරපතල විශ්වාසයක් තියෙනවා. එතෙක් අපි අමාරුවෙන් වුණත් බර අඩි තියමින් ශක්තිමත්ව මේක රැකගෙන ඉන්නවා. මේ කොඩිය අපි අතේ තියන් ඉන්නවා කියන එක අපි පැහැදිලිව කියනවා. බොහොම ස්තුතියි. ස්තුතියි.